Facebook එකේ මට මැසේජ් දානවා ඔයාට මාව හම්බෙන්න බැරිද මාව එකපාරක් හරි හම්බෙන්න හම්බ වෙන්න එන්න කියලා. ඊට පස්සේ මම ඒවා ඇච්චර ගණන් ගන්න නැතුවම සභාපතිතුමා මට මම කතා කරනවා මේ නියුමේ කොපියක් කියලා. එතකොට කියනවා ඔයාට මාව හම්බෙන්න බැරිද එකපාරක් හරි මට ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න ඕන කියලා. මේ හඩපඩ තියෙනවා හරි. ඉතින් මම කියනවා සභාපතිතුමා මට බෑ. එතකොට කියනවා මම ඇහුවා සභාපතිතුමා දැන් මට යුතුයකම තියෙනවා. සභාපතිතුමා මම කියනවා ඇත්තට මම මේක කරේ සභාපතිතුමා අහු කරගන්නම. මම කියනවා සභාපතිතුමා මට බෑ කමිෂන් එකට එන්න. එතකොට පිටදි හම්බෙන්න පුළුවන්. හා පිටදි හම්බෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම සභාපතිතුමා කිව්වා එයා එදා දවසේ කොළඹ නැහැ. පහුවෙන්ද ඒකෙන් කියන්නේ මේ පෙරේද මට හම්බෙන්න පිටදි හම්බෙන්න එන්නම් කියලා. දැන් පිටදි හම්බෙන්න එන්නම් කියලා මම ඉන්නවා. ඔය අතර තව කාරණා මම කියන්න. දැනට සතියකට විතර කලින් මට අපේ පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කරවි කරුණානායක අඬ ගහලා කියනවා ඕෂල ඔයා මේක නවත්ත ගන්න මේ ගැන මේ මහින්ද දේශප්‍රියට ගහන එක පොඩ්ඩක් නවත්ත ගන්න කියලා මම අහනවා ඇයි එතකොට කිව්වා මහින්ද දේශප්‍රිය කෝල් කරලා කිව්වයි කියලා ඕෂල දිගින් දිගටම ගැහුවොත් මම ඉල්ලාස් වෙනවා මම ඉල්ලාස් වුණොත් අනිත් දෙනාත් ඉල්ලාස් වෙනවා එහෙම වුණොත් ඉලෙක්ෂන් එක පස්සකට යන්න පුළුවන් ඔයා ඒගොල්ලන් මට කිව්වා ඕන දෙයක් ඉලෙක්ෂන් එක ඉවර වුණාම කරන්න මේක ඇත්ත අපිත් මේක පස්සෙන් යනවා එතකොට මගේ මේ හඬපට ටික මුලින්ම එළියට දැම්ම ඉරාජ් මොකද මම මාධ්‍යවල කරගන්න බැරි වුණාම ඒ වගේම මට ආරංචින ඒ පැත්තෙමුත් යම් යම් මේ කණ්ඩායමට සම්බන්ධයට කෝල් ඇවිල්ලා තිබ්බ මේක ඉලෙක්ෂන් එක පස්සෙන් එළියට දාන්න කිව්වා කොහොමරි ඔය කතාව ඊට පස්සේ මම පහුවෙන්දා උදේ මට කෝල් එකක් එනවා අපේ රවි කරුණාරක මේ හැමතිතුමාගේ ඇවිල්ලා මට කියනවා ඔය ආරයට තුන හම්බෙන්නම් කියලා කිව්වා වෙලාවත් මම කිව්වා මේ කියලා එතකොට මට මුලින්ම කිව්වා රාජගිරියේ තියෙන ෆාතිමා චර්ච් එක සෙක්‍රටරි චර්ච් එක ඒකට එන්න මාව හම්බෙන්නම් කියලා මම එතනට ගියාම එයා එන්නම් කිව්වයි කියලා මම එතනට ගියාම එතන රවි කරුණානායක මැතිතුමා හිටියා එතන ඇතුළේ කාමරයකට එක්කන් ගිහලා මාවත් එක්ක හම්බුණා එතනට සභාපතිතුමා වෑන් එකක ආවේ වෑන් එකේ ෆොටෝ එක මම පළ කරලා තියෙනවා Facebook එකේ ඇවිල්ලා විනාඩි 30ක් විතර මට කිව්වා මේ මාධ්‍ය හමුව තියන්න එපා මට දවස් 10 මාධ්‍ය හමුව ඔයා මේ එලි කිරීම ඔක්කොම ඉලෙක්ෂන් එකෙන් පස්සේ කරන්න මේ කරන්න එපා කියලා ඒ මීටින් එක විනාඩි 30ක් ඒක රෙකෝඩින් එකක් තියෙනවා මම ඒකත් ඕගොල්ලන්ට අද රිලීස් කරනවා හරිද එතකොට ඒක ඇතුලේ තව ගොඩක් දේවල් කතා වුණා මේ සභාපතිතුමාට ලැජ්ජා දුන්නේ එයා දිගින් දිගට මිල්ලු ඒක තමයි ඊට පස්සේ මට එදා හවස මම කතා කළේ සභාපතිතුමා මේකත් මම රෙකෝඩින් කරා මම මේක කරේ ඔබතුමා අල්ල ගන්න ඔබතුමාට වරදක් කළා නැත්තම් මම කියන්නේ බොරු නම් මෙතන වරදක් කළා මොන මගුලෙත් මාව හම්බෙන්න එළියට එන්නේ අපි කෙලින් නම් අපි ඉන්නවා නෑ කෝල් කර කර හම්බෙන්නේ මට කෝල් දීලා තියෙනවා එක මේ ඒ මීටින් එකෙන් පස්සේ 6-7කට වැඩි. ඒ ඔක්කොම තියෙනවා මංගාව. ඉතින් මම පැහැදිලි කරලා තියෙනවා ඔබතුමා කළා තියෙන වරදක්. මට මේක හංගන්න බෑ. මම සවුඳ දෙනක. එතකොට ආවා මොකද්ද මට ගන්න මං කිව්ව එක්ක ඔබතුමා මේක නිවැරදි කරන්න පිළිගන්න මේ මාර්තු 13 තමයි මේ සමගි ජන බලවේගය සමස්ත ලංකා කාරක සභාවේ ලියවීම ඉල්ලලා ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒක බැක් ඩේට් කරන්න කිව්වා. මේ කාරණා ඔක්කොම පිළිගන්න කියලා. එතුමා කියනවා මට ඒක කරන්න බෑ. මට මගේ කණ්ඩායම ආරක්ෂා කරන්න ඕන. මම පුරුෂයෙක් කරේ තියාගෙන යනවා අනිත් අයගේ පව් වලට තමයි මම කරගහලා තියෙන්නේ කියලා. සමහරට ඇත්ත වෙන්න ඇති. අර කොමිෂන ජෙනරාල් කියන මේ මිනිස්සයා කරපු හොර වැඩේ ආවරණය කරන්න වෙන්නේ නැති මේ ඔක්කොම කරන්නේ. මේ කොමිෂන ජෙනරාල්ට සමහරට සමගි ජන බලවේගයත් එක්ක ඩීල් එකක්. සභාපතිවරයාගෙන මම ලොකුවට ගැම්පු සභාපතිවරයා මට මේ ඔක්කොම තොරතුරු දෙනවා කිසිම පැකිලීමකින් තොරව නඩු දානවා කිව්වම මේකත් නඩුවට දාන්න කියලා මට විස්තර කියනවා. එතකොට එහෙම කිව්වම මං හිතන්නේ සබ හැබැයි සභාපතිතුමාගේ තියෙන ලොකුම දුර්වලකම මෙතුමාට මං ජීවිතේට කාවත් ඉන්ට ඩික් කළා නැහැ මම කාටවත් උරුද හැබැයි රාජසේවකයෙක් වුණාම එතුමාගේ කාර්යභාරය ඇවිල්ලා ඒත් මේ දේ හරියට කරන එක ඊට පස්සේ එතුමා මට කෝල් කළා කියනවා පෙරේද හරි ඔයා දැන් මොකද මට ඉල්ලාසින් මම කෝව් මම මේකෙන් පස්සේ එතුමා කියනවා හරි මම සලකලා බලන්නම් ඒක ඉල්ලාසින් ඊට පස්සේ අන්තිමට මං කිව්වා සභාපතිතුමා මෙහෙමයි මේ ප්‍රෙස් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔබතුමා මට තීන්දුවක් දෙන්න මට ඔබතුමාට කියන්න ඇවිල්ලාස් වෙන්න කියලා මම කියන ඔබතුමා නිවැරදි තීන්දුවක් ගන්න කියලා එතකොට එතුමා මට කියනවා හරි කන්ෆර්ම් ඔයා හිතා ගන්නකෝ මම කන්ෆර්මේෂන් එක දුන්නා කියලා ඉතින් මේ වෙනකොටත් එතුමා ඉල්ලාස් වෙලා නැහැ ඒකින්ද මම මෙන්න මේ සක්කසකලපේ ඔක්කොම ඇත්ත එළියට කියනවා breaking.lk